ඔන්න ඉතින් අද මම ගොඩක් ලේසියෙන් වගේම පහසුවෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් පරාට එකක් තමයි හදන්න යන්නේ. ඉතින් මේක ගොඩක් රසයි වගේම ගොඩක් පෝෂ්‍යදායකයි. ඉතින් කඩ කෑම කන්න බෑ අද කාලේ ගොඩක් මිලාදිකයි ඒ වගේම තමයි අපිට විශ්වාස නැහැ අපි ගෙදර මේ වගේ කෑමක් හදාගත්තාම ගොඩක් රසට කන්න පුළුවන් කුඩා දරුවන්ට උනත් රැඳිලින්න මගේ YouTube channel එකත් එක්ක කුසලා සිම්පල් ලයිෆ් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් දාන්න දාලා එකතු වෙන්න ඉතින් අපි යමු වීඩියෝ එක බලන්න දැන් මේකට මම ගත්තේ පහන් පිටි කෝප්ප දෙකයි. ඉතින් පහන් පිටි වලට කැමති ප්‍රමාණයට අරගන්න. නමුත් මම ගත්තේ මේ පීරිසි අඳු කෝප්පෙන් දෙකක් ගත්තා. ඉස්සෙල්ලාම එකක් දාලා මේ විදිහට මම මේ පිටි ටික හලා ගත්තා. ඉතින් වලට පැකට් කරපු පහන් පිටි ගන්න తీරණ ගොඩක් හොඳයි. මේ වගේ කෑම හදද්දී ඒවයි සත්තු ගුල්ල වගේ අපද්‍රව්‍ය අඩුයි. ඊට පස්සේ මම මේ තියෙන බීලුණු ගෙඩියක් හීනීට කපා ගත්තා. ඉතින් වලට මේක ඔයාලට කැමති ජාති දාලා හදාගන්න පුළුවන්. මන් දාන්නේ මම ඕන නැහැ. මම මේ තිබිච්ච ගෙදර තිබිච්ච ඒවා තමයි දාන්නේ. කැරට් අලයක් මේ විදිහට හීනියට කපා ගත්තා. ඔයාලා ගන්න එළවලු වර්ග හීනියට කපලා ගන්න. මේ තියෙන කරපිංච වලට ගෝවා. එතකොට බෝංචි වගේව තියෙනනම් දාන්න පුළුවන්. ඉතින් මේක එළවලු නැතුවත් හදාගන්න පුළුවන්. දැන් ඉතින් එළවලු ගොඩාක් ගණන්නේ. ඉතින් ඒ වින්ද අත්‍යවශ්‍යම නැහැ. ඒ වගේම ලුණු ටිකක් දැන් දාගත්තේ මම. මේ තියෙන්නේ කහකුඩු තේ හැඳි කාලක් විතර. මේ තියෙන කෑලි මිරිස් මම තේ හැඳි දෙකක් විතර දාගන්නවා. ඔයාලට සැර වැඩියෙන් ඕන නම් තව ටිකක් දාගන්න. එහෙම නැත්නම් මේවා නොදා හදා ගන්නත් පුළුවන් මිරිස්. ඊට පස්සේ ගම් මිරිස් කුඩු තේ හැඳක් දාගත්තා. මේ තියෙන සීනි තේ හැඳකුත් මම දාගත්තා. ඉතින් මේ ටික මේ විදිහට දාලා ටිකක් කලවම් කරන්න. ඉතාමත්ම පෝෂ්‍යදායී වගේම ගොඩාක් රසයි මේ පරාට එක. ඒ වගේම ගෙදර තියෙන ඕනම ද්‍රව්‍යයක් දාලා මේක මේ විදිහට හදාගන්න පුළුවන් එළවලු ඉතුරු වෙලා තියෙන ඒවා හැම. මේ තියෙන කිරි. ඉතින් ඔයාලට පොල් කිරි ගන්නත් පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉටි කවරවල තියෙන ෆ්‍රෙෂ් මිල්ක් එක මම අරගත්තේ. ඉතින් අපේ පිටරට ඉන්න යාළුවෝ ඉන්නවා පොල් කිරි නැහැ. ඉතින් ඒ අයට හදාගන්න පුළුවන් විදිහට තමයි අද මම හදන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම ෆ්‍රෙෂ් මිල්ක් කප් එකයි දැම්මේ මේකට. ඊට පස්සේ තව කප් එකක් ගත්තා. ඒකිනුත් ටික ටික දාලා මේ විදිහට කලවම් කරගන්නවා මම. භාගෙ වගේ දාලා අනාගන්න ඔක්කොම එක සැරේ දාගන්න එපා. මම ඔයාලට පෙන්නන්නම් හරියටම හදලා ඉවරුනහම කලවම් කරලා ඉවරුනහම එන්න ඕන ගාන. ඊට පස්සේ ඉතුරු ටික දාගත්තා. දැන් මෙතෙන්ට මම කිරි කෝප්ප දෙකක් දැම්මා. ඒ කියන්නේ මිලිලීටර 300ක් කිරි. පස්සේ බිත්තරයක් දාගත්තා මම. ඔයාලා වෙජිටේරියන් නම් බිත්තර දාන්න නැතුව නිකන් හදාගන්න. ඊට පස්සේ මේ ප්‍රමාණය ඝනකම වැඩි. ඔයාලට කිරි එච්චර නැත්තම් මේකට දාගන්න වතුර ටිකක්. එහෙම නැත්තම් කිරි තමයි මම නම් දාගත්තේ. තව කිරි කෝප්පයක් දැම්මා. ඒ කියන්නේ කිරි කෝප්ප 3යි. ඒ කියන්නේ මට මේකට කිරි මිලිලීටර 450ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලුණු චුට්ටක් බලන්න මේ වෙලාවේ ලුණු මදි නම් ලුණු චුට්ටක් තව එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මේ වගේ ප්‍රමාණයකට එන්න හදාගන්න. මම මේකට එකතු කරන විශේෂ දේ තමයි මුරුංගකොළ. ඉතින් මේ මුරුංගකොළ වලින් ඉතාමත්ම ලොකු පෝෂණයක් ලැබෙනවා අපේ ශරීරයට. අපි එච්චර ගණන් ගන්නේ නැහැ අපේ වැටවල වලට හැදෙන මුරුංග ගස් වල තියෙන මේ කොළ. මම මුරුංගකොළ වලින් ඔයාලට බත් එකක් හැදුවා, මුරුංගකොළ ෆ්‍රයිඩ් රයිස් එකක් වෙජිටේරියන් අයට, ඒ වගේම මුරුංගකොළ දාලා රොටි හැදුවා. මම මුරුංගකොළ පවුඩර් පිටි කරලා ඔයාලට තේ එකක් හදාගන්න විදිහ වීඩියෝ එකක් කළා මුලින්ම. ඔයාලට ඒව බලන්න පුළුවන්. ඉතින් දැන් මේක හරි ඔයාලට පේනවා ඇති මේකේ හරිම නියම ගාන පදම මේක තමයි එන්න ඕනේ. මේ ප්‍රමාණයට මේක කිරි දාලා මිශ්‍ර කරගන්න. කිරි මිලිලීටර 450ක් යනවා. ඒ කියන්නේ කෝප්ප 3ක් ගියා මේ පිටි කප් දෙකට. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට මම තෙල් චුට්ටක් මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ අපේ පිටි මිශ්‍රණයෙන් හැන්දක් දාලා මේ විදිහට තුනී කරගන්නවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයට මේක හදාගන්න පුළුවන්. පොඩියෙන් ඕන නම් පොඩියෙන් හදාගන්න. මේකේ විශේෂත්වය තමයි ඉතින් පිටි ඩෝ අනන්න ඕනේ නැහැ. මේ විදිහට අපිට ඉක්මනින්ම හැන්දෙන් දිය කරලා මේ පිටි මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකට දාන එකතු කරන ද්‍රව්‍ය වලින් මේකට ලොකු පෝෂණයක් ලැබෙනවා. මේ පරාටයක සාමාන්‍ය විදිහට පාන් පිටි වලින් විතරක් හදන එකකට වඩා
උඩා පෝෂදායි පරාට එකක්. මේක වහන්න ඕනෙත් නැහැ. ඔයාලට වහන්න එකක් තියෙනවා නම් මේ වහලා හදාගන්න නැත්නම් මේක ඇරලා තිබ්බත් හැදෙනවා. මේ විදිහට ලස්සන පාටක් වෙලා මේක හැදෙනවා. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ විනාඩියක් යන්නෙත් නැහැ. ඉක්මනට මේක අපිට ලිපෙන් අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම පෙන්නන්නම් තව එකක් දාලා මම හදා ගන්නවා. ඉතින් ඒ විදිහට මම ඔක්කොම ටික පරාට හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත පරාට ටික ඉතාමත්ම ලස්සනට තියෙනවා බලන්නකෝ. ඔයාලට චූටි දරුවන්ට මේක ඉතාමත්ම පෝෂ්‍යදායකව බය නැතුව දෙන්න පුළුවන්. ඉස්කෝලේ ගෙනියන්නත් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙකුට මේක කන්න පුළුවන්. ඔයාලා කන කරි එකක් එක්ක, එහෙම නැත්නම් සම්බල් එකක් එක්ක ඉතාමත්ම රසයි. ඉතින් නිකන් කන්න උනත් පුළුවන් ඔයාලා හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳනම් බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න, Facebook වල එහෙම ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගිහින් එන්නම් නැවත මේ වගේ වටිනා වීඩියෝ එකකින්. අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්, නිරෝගී දිවියක්.